බහුවස්්‍රයක අභ්‍යන්තර කූනගණන. සොයන තවත් ආකාරයක් තමයි ත්‍රිකෝණ ගණන සොයාගෙන එය සැදී. මෙහි දී පංචාශ්‍රයක් ඔබට පේනවා. මෙහි පංචාශ්‍රයේ පාදගණන පහයි. ඔබට පැහදිල මෙහි ත්‍රිකෝණ ගණනක් තියෙනවා. මෙහි ත්‍රිකෝණ පේනවා තුළක්. ත්‍රිකෝන ගණන පාදගන්නට වැඩිය අඩුගමානයක් බ ඔබට පේනවා. ගොඩක් බහුවස්්‍රවල පද ගණනට වැඩිය එහි තියෙන ත්‍රිකෝණ ප්‍රමාණය අඩුවගයක් ගන්න එය තමයි සිද්ධාන්තය එය මතක තියාගන්න පාද ගණනට වැඩිය ්‍රිකෝන ගාන අඩුවෙන් තිීනය කිය එක මතක තියයා ගන්න කොපමන ප්‍රමාණයක් අඩුව නොද කියලාගත්තත් දෙකක් අඩුුවෙන පාද ගණන හතක් නං සිිකෝන ගණන එතකොට වෙන්නේ පහ පාද අටක් වෙනකොට ත්‍රිකෝන හයක් වෙන අපි මෙහෙම ගමක පාදඉන්වන විට ත්‍රිකෝන ගණන එ රින දෙකක් ඔන්නෝක තමයි කතාව අපි දැම් මේකින් කොහොමද බලමු අභ්‍යන්තර කෝනවල අයික්ක්‍ය හොයන්නේ අපි දන්නවා ත්‍රිකෝණයක කෝනතුනේ අයික්‍ය අන්සක එක සයාසූවා ඉතින් අපි මෙහෙම කරම් පාද ගන්න ඉන්නම් එකසීය අසුව වැඩිකිරීම් එ රින දෙක කියන අගේ අපිට ගන්න පුළුව. දැන් මෙහි පාද පහක්තියන පාද පහක්තියනකට අභ්‍යන්තර කෝනවල අයිකය එකසි අසුව පහ අඩුපරීම දෙක. කියනගේ තම. එතකොට අන්ස එකසි අසුව, වැඩි කිරීම තුන කියනගේ මේ සුළුකිරීමෙන් ඔබට ලැබෙනවා පංචාශ්‍රයේ අභ්‍යන්තර කෝනවල එකතුව. කලින් අභ්‍යන්තර කෝණවල එකතුව සයාගනිපු ආකාරයක්ත් මේ ආකාරයත් අතර සංසන්ධනය කල්ල බැලුවට පස්සේ මෙම ක්‍රමේ හරි බවබොට පේනවා. අවසානය අපි ඉගෙන ගන්නේ බවවස්්‍රේක අභ්‍යන්තර කෝනවල එකතුව සමාන වෙනවා අන්සක එකසි අසුව එන් රින දෙක මේකසි අසුවෙන් පෙන්නන්නේ ටිකෝනේ, තුේ එකතු එතකොට ත්‍රිකෝල ප්‍රමාණය හොයා ගන්නේ අපි දන්නවා පාදගන්න දෙකක් අඩුකල් මේ එන් කියල් අපි හඳ වඋන්නන්නේ පාද ගණන්න.